අද අපි ඔයාලට අරගෙන ආවේ බාබි රොක් ඇන්ඩ් රොයල්ස් චිත්‍රපටයයි. රාජකීය ජීවිතයේ ඒකාකාරී බවත් සමගින් ජීවත් වුණු කෝට්නී කුමරියට ඉන්මදක් ඈත් වී නිදහස්සේ කාලය ගත කිරීමට සිතුණා. එබැවින් ඇය දෙසතියක කඳවුරු කාලයක් තමන්ගේ සමවයසේ කුමාරිකාවන් සමග ගත කිරීමට සූදානම් වුණා. රියදුරා ඇයව අදාළ ස්ථානය වෙත කැඳවාගෙන පැමිණ ආපසු පිටව ගියේ ඇයට නිදහසේ විනෝදයෙන් කාලය ගත කිරීමට සුබපතමිනුයි. ඒ අතරතුර එරිකා ඇයගේ රියදුරු සමගින් කඳවුර වෙත පැමිණෙමින් සිටියා. ඇය පොප් සංගීතයට ප්‍රිය කරන බැවින් ඒ සඳහා වන පුහුණු කඳවුර සඳහා සහභාගී වීමට සූදානම් වී සිටියා. ඒ අතරතුර සියලුම ළමුන් ඔවුන්ව කඳවුරු වෙත රැගෙන යාම සඳහා පැමිණි නැවතුලට ගමන් කරමින් සිටියා. කෝට්නිද නම් ලකුණු කරන ස්ථානය වෙත ගමන් කළ අතර එහි ඇයගේ නම සඳහන්ව තිබුණේ නැහැ. ඇයගේ නම වෙනුවට එහි සඳහන්ව තිබුණේ එරිකාගේ නමයි. එවිටම එම ස්ථානය වෙත කලබලයෙන් දිව ආ එරිකාගේ ඇඟේ ගැටි නම් ලකුණු කරන පුද්ගලයා බිම ඇද වැටුණා. ඉන්පසු සිටගත් ඔහු එරිකාද සමගින් නැවට නැග පිටව ගියා. එවිට කෝට්නී කුමරිය නැව පසුපස දිව ගියද ඇයට එයට නැග ගැනීමට නොහැකි වුණා. ඉන්පසු තවත් අයෙක් පැමිණ ඇයගේ නම කෝට්නි දැයි විමසා ඇයව වෙනත් නැවක් වෙත නංවා ගත්තා. එරිකා හා කෝට්නි තමන් ගමන් ගන්නා නැවෙහි සිටින ළමුන් සමග මිතුරු වීමට උත්සාහ කළද ඔවුන් කිසිවෙකුත් ඔවුන්ව ගණන් ගත්තේ නැහැ. ඉන්පසු ඔවුන් ගමන් කළ නෞකා දෙක එක් මායා දොරටුවකින් ඇතුළු වී ඔවුන්ගේ කඳවුරු බලා ගමන් කළා. කෝට්නි ගමන් කළ කඳවුර පියානෝවක ආකාරයටද අනෙක් කඳවුර මාලිගයක ආකාරයටද නිර්මාණය කර තිබුණා. ඉන්පසු සියලු දෙනා එක්ව ගී ගයමින් නර්තනයේදී කඳවුර වෙත පැමිණීම පිළිබඳව සතුට ප්‍රකාශ කළ අතර එරිකා හා කෝට්නි ඒ දෙස පුදුමයෙන් යුතුව බලා සිටියා. ඔවුන් නර්තනයේදී මෙන් අනතුරුව ඔවුන්ගේ කඳවුරුවල භාරකරුවන් පැමිණ ඔවුන්ව සාදරයෙන් පිළිගත්තා. පොප් සංගීත කඳවුරේ භාරකරු පින් ඔක්ස්ෆර්ඩ් නම් වුණු අතර රාජකීයන්ගේ කඳවුරේ භාරකාරිය වුණේ ඈන් මහත්මියයි. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ කඳවුරු පිළිබඳව හඳුන්වා දුන් අතර එවිට කෝට්නිට හා එරිකාහට වැටහුණේ තමන් වැරදි කඳවුරක් වෙත පැමිණ ඇති බවයි. පිළිගැනීමේ කතාව අවසන් වුණු පසු සියලු දෙනා විසිර ගිය අතර කෝට්නි විසින් එහි සිටි පිරිසකගෙන් ප්‍රධාන කාර්යාලය තිබෙන ස්ථානය පිළිබඳව විමසුවා. නමුත් ඔවුන් ඇය ඇඳ සිටි ඇඳුම දැක ඇයට විහිළු කරමින් එතනින් පිටව ගියා. ඉන්පසු එතනට කුඩා ළමුන් දෙදෙනෙක් පැමිණි අතර ඔවුන් ඇය රාජකුමාරියක් දැයි විමසුවා. තමන් රාජකුමාරියක් බව පැවසූ කෝට්නි ඔවුන්ගෙන් කාර්යාලය පවතින ස්ථානය විමසූ අතර ඔවුන් ඇයට කාර්යාලය තිබෙන ස්ථානය පෙන්වා දුන්නා. ඔවුන්ට ස්තුති කළ කෝට්නි එතනින් පිටව ගියා. ඒ අතරතුර එරිකා රාජකීයන්ගේ කඳවුර තුර සිටින අතර ඇයගේ ගිටාරය පැටලි ඇද වැටීමට ගිය රාජකුමාරියක් ඇයට ඒ පිළිබඳව බැනවදින්නට වුණා. ඒ අතරතුර කඳවුරු දෙකෙහි නායකයින් දුරකථන සංවාදයක යෙදී සිටිනවා. ඔවුන් දෙදෙනාම අනෙකාගේ කඳවුරු වෙත බැනවදිමින් රණ්ඩු වෙමින් සිටිනවා. එසේ සිටින අතරතුර ඔවුන් ප්‍රතිවිරුද්ධ කඳවුර විනාශ කර තමන්ගේ කඳවුරන් නිර්මාණය කිරීම පිළිබඳව සිහින දකිනවා. එම මොහොතේ ඔවුන්ගේ කාර්යාල වෙත එරිකා හා කෝට්නි පැමිණීම නිසා ඔවුන් දුරකථන සංවාදය නවතා දමනවා. කාර්යාලයට පැමිණි එරිකා ඇනා මහත්මියට පැවසුවේ තමන් රාජකුමාරියක් නොවන බව හා තමන් සංගීතයට ප්‍රිය කරන අයෙක් බවයි. එය අසා සිටි ඇනා මහත්මිය හා ඇයගේ සහකරු පුදුමයෙන් මෙන් බලා සිටියා. ඒ අතරතුර පින් මහතාගේ කාර්යාලයේ සිටින කෝට්නි පැවසුවේ ඇය රාජකුමාරියක් බවයි. පරිගණකය පරීක්ෂා කළ බැලූ පින් මහතා කඳවුරු මාරු කිරීම සඳහා මද කාලයක් ගතවන බව පැවසුවා. එතෙක් ඇයට එම කඳවුරේ රැඳී සිටින ලෙස පැවසුවා. ඈන් මහත්මියද එරිකා හට පැවසුවේ
අඳ උරු මාරු කරන තෙක් රාජකීයන්ගේ කඳුරේ රැඳී සිටින ලෙසයි. කෝට්නි ඇයට ලබා දුන් කාමරය වෙත පැමිණියා. එහි ඔලීවියා හා සියා නම් වූ ළමුන් දෙදෙනෙක් සිටි අතර ඔවුන් කෝට්නිව සාදරයෙන් පිළිගත්තා. ඔලීවියා විසින් කෝට්නිගෙන් ඇය ඇඳ සිටින ඇඳුම් පිළිබඳ විමසූ විට ඇය පැවසුවේ තමන් කුමාරිකාවක් බවයි. ප්‍රථමයෙන් ඔවුන් දෙදෙනා කෝට්නි කුමාරිකාවක් බව විශ්වාස නොකළද පසුව ඔවුන් ඒ විශ්වාස කළා. ඉන්පසු ඔවුන් දෙදෙනා කෝට්නි සමගින් මිත්‍ර වුණා. ඒ අතරතුර එරිකාද අලංකාර කාමරයක් වෙත පිවිසියා. ඇය සිටින ස්ථානය වෙත ජෙනවියර් සහ ඕබ්‍රායි නම් කුමාරිකාවන් දෙදෙනෙක් පැමිණියා. එරිකා ඔවුන් දෙදෙනාට ඇයව හඳුන්වා දී ඔවුන්ට පැවසුවේ තමන් වැරදි කඳවුර වෙත ඇතුළත් කර ඇති බවත් ඇය වහා ඉන් පිටව යන බවත්ය. එවිටම ඕබ්‍රායි කුමරිය දිව ගොස් සංගරාවක් රැගෙන ආ අතර එය පෙන්වා එහි සිටින ප්‍රසිද්ධ පොප් ගායිකාව එරිකා ජූනෝ ඇයදැයි විමසුවා. ඒ තමන් බව එරිකා පිළිගත් විට ඔවුන් එරිකාගෙන් පොප් සංගීතය පිළිබඳ දේවල් විමසුවා. ඒ අතරතුර කෝට්නිගේ මිතුරියන් දෙදෙනා කෝට්නි හට සංගීත පුහුණුවීම් සඳහා ආරාධනා කරා. එවිට ඇය ඇයගේ මායායෂ්ටියදගෙන ඔවුන් සමග පිටත් වුණා. ජෙනවියර් සහ ඕබ්‍රායි ඔවුන්ගේ මායායෂ්ටි භාවිතා කරන දුටු එරිකා ඒ කුමක්දැයි විමසුවා. එවිට ඔවුන් දෙදෙනා පැවසුවේ එවැනි මායායෂ්ටි සෑම රාජකුමාරියක් ළඟම පවතින බවයි. ඉන්පසු ඔවුන් දෙදෙනා එරිකා යුනිකෝන්ලා සිටින ස්ථානයක් වෙත රැගෙන ගියා. එම නිසා ඇය බොහෝ සතුටට පත් වුණා. තවද කෝට්නි සහ එරිකා විසින් ඔවුන්ගේ කඳවුරුවල එදිනෙදා සිදුවන ක්‍රියාකාරකම් සඳහා සහභාගී වුණා. එරිකාගේ මිතුරියක් එරිකා හට ඇයගේ මායායෂ්ටිය ලබා දී දේ දුන්නක් මවන ලෙස පැවසූ අතර එරිකා කුඩා දේ දුන්නක් මවා පෙන්නුවා. කෝට්නි හට ඇයගේ මිතුරෙක් විසින් මයික්‍රොෆෝනයක් ලබා දුන් අතර ඇය ගීතයක් ගායනා කිරීමට සූදානම් වීමේදී විශාල ශබ්දයක් ඇසුණා. පසුව ඇය නර්තන පුහුණුවීම් සඳහාද සහභාගී වුණා. ඒ අතරතුර ඈන් මහත්මිය සහ ඇයගේ සහකරු පොප් කඳවුර යටත් කරගන්නා ආකාරය පිළිබඳව සැලසුම් කළා. එවිටම ඔවුන් දෙදෙනා හට කවුරුන් හෝ ගීතයක් ගායනා කරන ශබ්දයක් ඇසෙන්නට පටන් ගත්තා. ඔවුන් දෙදෙනා එම ශබ්දය ඇසෙන දිශාවට ගමන් කළ අතර එවිට ඔවුන්ට දැකගත හැකි වූයේ අලංකාර ගායනයක යෙදෙන එරිකාය. සියලුම දෙනා පුදුමයෙන් යුතුව ඇයගේ ගායනය අසා සිටියා. එවිට ඈන් මහත්මිය අසලට පැමිණි කුඩා කුමාරිකාවන් දෙදෙනෙක් ඇයට සංගරාවක් දී පැවසුවේ එහි සිටින්නේ ප්‍රසිද්ධ පොප් ගායිකා එරිකා ජූනෝ බවයි. සංගරාව දුටු ඇය පුදුමයට මෙන්ම සතුටටද පත් වුණා. අසුව තමන්ගේ කාර්යාලය වෙත ගමන් කළ ඇය සින් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඇය පොප් සංගීත කඳවුර වෙත ගායන තරගයක් සඳහා අභියෝග කළ අතර ඉන් ජය ගන්නා කණ්ඩායම හට වැව වටා ඇති සියලුම ඉඩම් හිමිවන බවද ඇය පැවසුවා. ඉන් පසු සින් මහතා විසින් එම අභියෝගය භාරගනු ලැබුවා. ඒ අතරතුර කෝට්නි විසින් ඇයගේ මිතුරන් හට ඇයගේ මාලිගය තුළ සිදු වූ රසවත් සිදුවීම් පිළිබඳව පවසමින් සිටින අතර එරිකා විසින් ඇයගේ මිතුරන් හට ඇයගේ ගායන ජීවිතය ගොඩනැගුණු ආකාරය පිළිබඳව විස්තර කරමින් සිටිනවා. එම මොහොතේ කඳ උරු දෙකෙහිම භාරකරුවන් විසින් කඳ උරු දෙක අතර සිදුවීමට නියමිත තරඟය පිළිබඳව නිවේදනය කර එම තරඟයේ විනිසුරුවරුන් ඔවුන් හට හඳුන්වා දෙනවා. ඉන්පසු ඔලීවියා හා සියා තරඟය සඳහා සූදානම් වෙමින් සිටි අතර ඔවුන් කෝට්නි හට ඔවුන්ගේ සංගීත කණ්ඩායම සමග එක්වන ලෙස පැවසුවා. කෝට්නි ඇඳ සිටින ගවුම සංගීත කණ්ඩායමක් සඳහා සුදුසු නොවන බැවින් සියා විසින් එය වෙනස් කිරීමට උත්සාහ කළා. නමුත් ඔවුන්ව වැළකූ කෝට්නි ඇයගේ මායායෂ්ටිය භාවිතා කර ඇයට අලංකාර ඇඳුමක් නිර්මාණය කරගත්තා. ඔලීවියා හා සියා ඒ දෙස පුදුම වී බලා සිටියා. ඒ අතරතුර ඕබ්‍රායි කුමරිය හා එරිකා සිටින ස්ථානය වෙත
ජෙනවියර් පැමිණි අතර ඇය පැවසුවේ ඇයට තරඟයට මුහුණ දීම සඳහා තිගැස්මක් ඇති බවයි. ඉන්පසු එරිකා විසින් ඔවුන්ට තරඟයට මුහුණ දීම සඳහා උපදෙස් ලබා දුන්නා. කෝට්නි ඇයගේ මිතුරියන් සමගින් නර්තන පුහුණු වීම වල යෙදෙමින් සිටි අතර එතනට පැමිණි ෆින් මහතා ඇයට පැවසුවේ ඇයගේ කඳ උර මාරු කිරීම පිළිබඳව ඔහුට කිසිවක් සිදු කිරීමට නොහැකි බවයි. මෙම කඳ උරේ සිටින මිතුරන්ට තමන් වඩා ප්‍රිය කරන බැවින් තමන් එහිම රැඳී සිටීමට කැමැති බව පැවසූ කෝට්නි නැවත නර්තන පුහුණු වීම සඳහා පිටව ගියා. ඒ අතරතුර ඔලිවියා හා සියා විසින් එරිකා රාජකුමාරියක් ලෙස හැඩගන්වා තිබුණා. එවිට එතනට පැමිණි ඈන් මහත්මිය එරිකා හට එහි දිගටම රැඳී සිටින මෙන් පැවසූ විට එරිකා එය සතුටින් පිළිගත්තා. තවද ඈන් මහත්මිය එරිකා හට පැවසුවේ රාජකීයන්ගේ කඳවුර සමග එක් වී තරඟය සඳහා සහභාගී වන ලෙසයි. කෝට්නි කුමරිය සංගීත පුහුණුවීම් සිදු කරන ස්ථානය වෙත පැමිණියා. එවිට එහි කිසිවෙකුත් නොසිටි බැවින් ඇය ඇයගේ මායායෂ්ටිය මයික්‍රෝෆෝනයක් බවට පත් කර පියානෝවද වාදනය කරමින් අලංකාර ගීතයක් ගායනා කිරීමට පටන් ගත්තා. එම මොහොතේ එම ස්ථානයට ඇයගේ මිතුරන් පැමිණි අතර ඔවුන්ද ඔවුන්ගේ සංගීත භාණ්ඩ වාදනය කරමින් කෝට්නිගේ ගායනයට සහයෝගය ලබා දුන්නා. ගායනය අවසන් වූ පසු මිතුරන් විසින් ඇයගේ ගායනය වර්ණනා කළ අතර කෝට්නි පැවසුවේ එම ගීතය ඇය විසින් ලියන ලද්දක් බවයි. එවිට මිතුරන් පැවසුවේ එම ගීතය ඔවුන්ගේ තරඟය සඳහා සුදුසු බවයි. නමුත් එතනට ස්ලෝන් පැමිණ එයට අකමැත්ත ප්‍රකාශ කළා. ඇය කෝට්නි ඔවුන්ගේ කණ්ඩායමට එකතු කර ගැනීමට අකමැත්තෙන් සිටි අයකි. කෝට්නිගේ මිතුරන් එම ගීතය අලංකාරයයි පැවසුවද ඇය පැවසුවේ කෝට්නි ඔවුන්ගේ කඳවුරේ සාමාජිකයෙක් නොවන බැවින් ඇයට තරඟයට සහභාගී වීමට ඉඩ ලබා නොදෙන බවයි. එම නිසා දුකටපත් වූ කෝට්නි එතනින් පිටව ගියා. ඒ අතරතුර එරිකා ඇයගේ කණ්ඩායමේ මිතුරන් සමගින් පුහුණු වීම වල යෙදුණා. ඔවුන් ගීත ගායනා කරන විට එරිකා එම ගීතය වෙත ඇයගේ අලංකාරය යොදමින් ගායනා කළා. එම ගායනය අවසන් වූ පසු කණ්ඩායමේ නායිකාව වුණු ස්ටීවි කුමරිය පැමිණ ගීතය වෙනස් කර ගායනා කිරීම පිළිබඳව එරිකා හට බැනවැදුණා. ස්ටීවි කුමරිය එරිකා එම කඳවුරේ සිටීම පිළිබඳව අකමැත්තක් දැක්වූ පුද්ගලයෙකි. ඇය පැවසූ දෙයෙන් කෝපයට පත් වූ එරිකා එතනින් පිටව ගියා. එසේ කෝපයෙන් ගමන් කරන එරිකා හට කෝට්නිව මුණ ගැසුණා. මින් පෙරදී ඔවුන් දෙදෙනා වරායේදී මුණ ගැසුණු බව ඔවුන්ට සිහි වුණු අතර පසුව ඔවුන් දෙදෙනා මිත්‍ර වුණා. ඉන්පසු ඔවුන් දෙදෙනා ඔවුන්ට කඳවුරේදී ඇති වූ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. පසුව ඔවුන් නැවතත් ඔවුන්ගේ කඳවුර බලා පිටත් වුණා. ඒ අතරතුර ඈන් මහත්මියගේ සහකරු තරඟයේ විනිසුරුවරියක් මුණ ගැසි ඇයට තෑගි ලබා දී තරඟයේදී ඔවුන්ගේ කඳවුර වෙත ලකුණු ලබා දෙන මෙන් පැවසුවා. එරිකා හා ස්ටීවි කුමරිය පුහුණු වීම අතරතුර රණ්ඩු වෙමින් සිටින විට එතනට පැමිණි ඈන් මහත්මිය පැවසුවේ එරිකා පවසන අයුරින් පුහුණු වීම සිදු කරන ලෙසයි. තවද කෝට්නි ඇතුළු ඔවුන්ගේ කණ්ඩායම පුහුණු වීම සිදු කරමින් සිටින විට ස්ලෝන් විසින් ඔවුන් හට බැනවැදීමට පටන් ගත්තා. එවිට එතනට ෆින් මහතා පැමිණි අතර ඔහු කෝට්නි හට ඇයගේ ගීතය ගායනා කර පෙන්වන ලෙස පැවසුවා. ඉන්පසු ඇය අලංකාර ගීතයක් ගායනා කර පෙන්වුවා. ෆින් මහතාද එම ගීතය සඳහා කැමැත්ත ප්‍රකාශ කළා. ඉන්පසු ඔහු ස්ලෝන් හට පැවසුවේ තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ගේ කණ්ඩායමේ කෝට්නි සිටිය යුතු බවයි. ඉන්පසු ස්ලෝන්ද ෆින් මහතාගේ අදහස සමගින් එකඟ වුණා. ඒ අතරතුර එරිකා ඇයගේ මිතුරියන් සමගින් ගීත ගායනා කරමින් සිටිනවා. ටීවි කුමරිය එරිකාගේ ගායනයේ ඇති අඩුපාඩු පවසමින් ඇයට බැනවැදීමට පටන් ගත්තා. ඉන් කෝපයට පත් එරිකා ඈන් මහත්මියගේ කාර්යාලය වෙත ගමන් කළා. එහි කිසිවෙකුත් නොසිටි නිසා ඇය එහි තිබූ දුරකථනයෙන් ඇයගේ රියදුරු හට ඇමතුමක් ලබා දුන්නද
ඔහු එයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. ඉන්පසු එතනට ඇන් මහත්මියගේ සහකරු පැමිණි අතර එරිකා වහා ගොස් මේසයක් යට සැඟවුණා. ඔහු සතුටින් යුතුව කාර්යාලයේ වෙත පැමිණි අතර ඔහු තමා හටම පවසා ගත්තේ ඔප් සංගීත කඳවුර තරගයේ පරාජය වුවහොත් ඔවුන් හට එම කඳවුර දායත් වන බවයි. ඉන්පසු ඔහු පිටව ගිය අතර කාර්යාලය තුල සිටි එරිකා මේ සියල්ලම අසාගෙන සිටියා. කලබලයට පත් වූ ඇය ජෙනවියර් හා ඕබ්‍රායි කුමරිය සිටින ස්ථානය වෙත ගමන් කළා. ඉන්පසු ඇය විසින් ඇයට දැන ගැනීමට ලැබුණු සියල්ල ඔවුන් හට විස්තර කළා. එරිකා ඔවුන් දෙදෙනාගෙන් එය විසඳීම සඳහා උදව් ඉල්ලා සිටියා. පසුව ඔවුන් තිදෙනා රහසිගතව පොප් සංගීත කඳවුර තිබෙන ස්ථානය වෙත පැමිණියා. ඔවුන් කෝට්නි මුණ ගැසී ඔවුන් දැනගත් සියල්ල ඇයට විස්තර කළා. ඉන්පසු කෝට්නි විසින් එරිකා හා ඇගේ මිතුරන් සංගීත පුහුණුවීම් කරන ස්ථානය වෙත කැඳවාගෙන ගියා. එරිකා පැමිණ සිටින දුටු ඔවුන් පුදුමයට පත් වුණා. ඉන් සුළු මොහොතකට පසු රාජකීයන්ගේ කඳවුරේ කුමරියන් පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම් වුණා. එතනට පැමිණි එරිකා ඔවුන්ට පැවසුවේ ඔවුන් තරගයේ පරාජය වුවහොත් ඔවුන්ගේ කඳවුර වසා දැමීමට සිදුවන බවයි. කඳවුර ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි පැවසුවා. ඉන්පසු කඳවුර දෙකෙහිම ළමයින් පුහුණු වීම වල නිරත වුණා. දින කිහිපයක් ගත වූ පසු තරඟයේ පැවැත්වෙන දිනය උදා වුණා. එහි පැමිණ සිටින සියලු දෙනාම ඇන් මහත්මිය සහ පින් මහතා විසින් පිළිගත් අතර පසුව සියලු දෙනා හට තරඟයේ විනිසුරුවරුන් හඳුන්වා දුන්නා. ඉන්පසු ඇන් මහත්මිය විසින් ප්‍රථමයෙන් තරඟයට මුහුණ දීම සඳහා රාජකීයන්ගේ කඳවුරේ සමාජකීන් වෙත ආරාධනා කළා. ඔවුන් වේදිකාව මත ගීත ගයමින් සිටින අතරතුරේ පොප් සංගීත කඳවුරේ ළමුන්ද වේදිකාව මතට පැමිණියා. ඉන්පසු ඔවුන් ඔවුන්ගේ ගීතය ගායනා කළා. පසුව කඳවුරු දෙකෙහිම ළමුන් එකට එක්ව එක් ගීතයක් ගායනා කළා. ඇන් මහත්මිය කෝපයෙන් යුතුව මේ දෙස බලා සිටියා. එහි පැමිණ සිටි සියලු දෙනා නර්තනය දෙමින් සතුටින් අත්පොලොසන් දුන්නා. ඉදු වූ දෙය අදහා ගත නොහැකිව සිටින විනිසුරුවරුන් ලකුණු ලබා දීම පිළිබඳව සාකච්ඡා කළා. ඉන්පසු ඇන් මහත්මිය කෝපයෙන් යුතුව වේදිකාව මතට පැමිණියා. ඇය ඔවුන්ට පැවසුවේ වහාම ඇයගේ කණ්ඩායම වෙත ලකුණු ලබා දෙන ලෙසයි. එවිට එතනට පින් මහතාද පැමිණි අතර ඔවුන් දෙදෙනා රණ්ඩු වීමට පටන් ගත්තා. ඉන්පසු කෝට්නි මායාවක් සිදු කර ඔවුන් දෙදෙනා සිටගෙන සිටින ස්ථානයේ සිදුරක් මැවූ අතර එවිට ඔවුන් දෙදෙනා වේදිකාවෙන් පහළට ඇදගෙන වැටුණා. ඇන් මහත්මිය හා පින් මහතා වේදිකාවට පහලින් වූ වීදුරු කුටියක් තුළ සිර වී සිටියා. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ අතීතය පිළිබඳව කතා කළ අතර එම මොහොතේ පින් මහතා ඔහු ළඟ තිබූ පින්තූරයක් ඇයට පෙන්වුවා. එවිට ඔහු පැවසුවේ ඇය සැමදා ඔහුගේ හදවත තුළ සිටි බවයි. ඉන්පසු ඔවුන් දෙදෙනා නැවතත් මිතුරන් බවට පත් වුණා. ඉන්පසු ලකුණු ලබා දීම ආරම්භ වුණා. එහි සිටි විනිසුරුවරුන් දෙදෙනෙක් කණ්ඩායම් දෙකටම සමාන ලකුණු දීමට තීරණය කළා. පසුව අනෙක් විනිසුරුවරිය රාජකීයන්ගේ කඳවුර වෙත පමණක් ලකුණු ලබා දුන්නා. එම ප්‍රතිඵලය ඇසීමෙන් ළමුන් දුකටපත් වුණු අතර ඇන් මහත්මියගේ සහකරු පමණක් සතුටටපත් වුණා. ඉන්පසු කෝට්නි විසින් නැවතත් ඇන් මහත්මිය හා ෆින් මහතා වේදිකාව මතට ගෙන ආවා. ඔවුන් දෙදෙනා වැළඳගෙන සිටින දුටු ළමුන් පුදුමයට පත් වුණා. ඉන්පසු ඔවුන් අසලට පැමිණි ඈන් මහත්මියගේ සහකරු රාජකීයන්ගේ කඳවුර ජයගත් බව ඈන් මහත්මියට පැවසුවා. පසුව ඇය ඔහුට පැවසුවේ පින් මහතා හා ඇය අතර තිබුණු ප්‍රශ්න සියල්ලම ඔවුන් විසඳාගත් බවයි. ඉන්පසු කඳවුරු දෙකම ජයග්‍රහණය කළ බව ඈන් මහත්මිය විසින් නිවේදනය කළා. පසුව ඇය පැවසුවේ ඊළඟ වසරේදී කඳවුරු පැවැත්වීමේදී රාජකීයන්ගේ කඳවුර හා පොප් කඳවුර එක්ව එක් කඳවුරක් පවත්වන බවයි. ඉන් කෝපයට පත් සහකරු ඔහු මෙම තරඟයේ ජය ගැනීමේ අරමුණින් විනිසුරුවරිය හට ත්‍යාග ලබා දුන් බව පැවසුවා. එවිටම එම විනිසුරුවරිය එතනින් දිව ගියා. පසුව කෝට්නි විසින් මායාවක් කළ අතර
එවිට සහකරුද වේදිකාවෙන් පහළට ඇද වැටුණා। අසුව එරිකා හා පෝට්නි එක්වි ඔවුන්ගේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා අදහසක් ඉදිරිපත් කළා। සියලු දෙනාම එයට එකඟ වූ අතර පෝට්නි විසින් එයට රොක් ඇන්ඩ් රෝයල්ස් යන නම යෙදුවා। ඉන්පසු සියලු දෙනාම එක්වි ගීත ගයමින් නර්තනයේ යෙදුණා। ළඟදීම තවත් අලුත් චිත්‍රපටයක් සමගින් හමු වෙමු। මේ චිත්‍රපටය පිළිබඳව ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න। ඒ වගේම තවත් ලස්සන චිත්‍රපටි ඔබ වෙත ගෙන ආසනින් බලන්න අපගේ මූවි වර්ල්ඩ් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න।